मी दुप्पत पोसत बेदेयक तीनो लोके उसस पहत बेदेयक तीनो लस्सन कैत बेदेयक तीनो धनवत ईलंगट उगत नोगत बेदेयक तीनो मोन बेदी तिब्बत एकीकाट एकीक प्रश्न तीनो एकीक बोतल वलट वतुर दानो बोतले हेडे अनु ए वतुरे हेडे वेनस उनाट एतुले तीने मोनवद वतुरमाई පෝසත් මනුස්සයාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දුප්පත් මනුස්සයාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ලස්සන කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කැත කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඉගෙන ගත්ත කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඉගෙන ගත්තේ නැති කෙනාටත් ප්‍රශ්නයක් තියෙනවා. කවුරු කවුරු හරි බලනකොට තමන්ගේ ජීවිතේ විඳවා විඳවා ඉන්නවා මොකක් හරි ප්‍රශ්නයක් අල්ලගෙන. ඒනිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළා මේ මානසික සනීපේ කියන එක මනසින් මිදින සැපය නිරෝගීකම රහතන් වහන්සේලා හැර එතන මෙහායක් නැහැ කියලා. එහෙනම් මාර්ගඵලලාභීන්ටත් රහත් නොවුන මාර්ගඵලලාභීන්ටත් සම්පූර්ණ මානසික සුවය කියන එක නැත්තම් ධර්මයේ අවබෝධ නොකරපු මිනිසුන්ට කොහොමනම් මානසික සුවයක් එන්නද? එතකොට එහෙම නැති සුවයක් හිතෙන් හොය හොයා යනකොට ඒක හොයන්නේ යා ධර්මය නෙවෙයි නම් මානසික සුවය හොයන්නේ ධර්මය නොවේ නම් කිරි ඕන කෙනා එල දෙනගේ තනබුරුල්ල තබා අඟින් අදිනවා වගේ ජීවිතයේ සැනසිල්ල හොයාගෙන වෙන මාවතක් අනුගමනය කළ වෙහෙසට පත් වෙනවා. අවසානයේ බලනකොට බලු පැටියේ ලේසුවඳට ඇටකටුවක් ලෙවකකා හිටියා වගේ අවසානයේ ඉවරේකුත් නැහැ බඩ පිරිල්ලක් නැහැ. දැන් ඔබගේ ජීවිතේ කුස පිරිල්ලද කියලා බලන්න මේ ලෝකයෙන් ඔබ වේපු පංචකාමෙන් අවසානයේ මොකක්වත් නැහැ. හීනෙකින් එක්විලා සොම්නසෙන් සිටිද්දී බොඳ වෙලා යයිලස අවදි වී බලද්දී හීනෙන් ලස්සන දේවල් දැකලා ඇහැරිච්ච ගමන් ඉවරයි. ඒ වගේ ඔයාලා ගෙවල් වලත් ඉහළට බොහොම ජාමිත ගත්ත මඟුල් තුලා තිබ්බා. මඟුල් ගෙවල් කෝ දැන් ඒවා අර බපල් දාලා සින්දු කියලා නටලා අර ගෙවල් වල තිබ්බ සතුටකෝ හීනයක් වගේ. දරු පැටවු ටිකත් එක්ක හිනා වෙලා එක මේ සිඳගෙන බත් ටික බෙදාගෙන කාලා හිටපු කාලයක් තිබ්බ. දැන් ඒවා කෝ හීනයක් වගේ. මේ දැන් මෙතන ඉන්න ආච්චිලා සීයලා කසාද බැඳපු අලුත අත් දෙක අල්ලගෙන හිනා වෙලා පෙම්බස් දොඩමින් එකට නාන්න ගිහිල්ලා ආපු සොඳුරු යුගයක් තිබ්බා. ඒ ආච්චිල සියලට ඒක දැන් හීනයක්. හීනයක් දැනුත් මේ තරුණ දූල පුතහලා එක එක පටලැවිලි හදාගෙන මැසේජ් කර කර පෙම්හබ දොඩ දොඩ ඉන්නවද? උඹලා වයසට ගියාට පස්සේ ඕක හීනයක්. ජීනේ ස්වභාවය මොකද්ද? ආයි ගන්න බෑ. දැන් මේ ආච්චි සීයටයි අර බැඳපු අලුත වගේ අත් දෙක අල්ලගෙන දෙන්න එකට නාන්න ගිහිල්ලා තුවාය කරට දාගෙන එහෙම එකක් දැන් තියෙනවද උන්දලාට? ඒක කවදාවත් දෙන්න එකට නාන්න යන් කියන අම්මෝ මට බෑ දනිස්කෙක්කුම වන් කියන දැන්. ඒ නිසා අපිට මේක පංචකාමය කියන එක හීනයක් වගේ මස් කට්ටක් වගේ. මේ ජීවිතේ අපි ප්‍රශ්න වලට උත්තර හොය හොයා ගියේ එක හරියට මස් කපන කොටේ කඩුවයි වගේ. මස් කොටයක් උඩ මස් තියලා ලොකු පිහියකින් කපනවා. අපිට මාළු කපනවා බලන්න කොහිටින් හිතලා කපනවා කපනවා කපනවා. පිහියට ඇති හිතෙන්නේ නැහැ, කොටේට ඇති හිතෙන්නේ නැහැ, ඇති දෙයක්වත් නැහැ. ඒ වගේ මෙච්චර කාලයක් අපි සැප හොයාගෙන සතුට හොයාගෙන එක එක දේවල් දැන් හිත සැනසෙයි, දැන් හිත සැනසෙයි, දැන් නම් ප්‍රශ්න ඉවර වෙයි ඉවර වෙයි කියලා එක එක දේවල් කරනවා. ඒ කරපු දේවලුත් මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ. අවසානයේ හිතේ සැනසෙල්ලකුත් නැහැ. ඉතින් ඒ නිසා පින්වතුනේ අපිට සිද්ධ වෙනවා දැන් මේක තේරුම් ගන්න. ඒ කියන්නේ ඔබ හොයන ප්‍රශ්නවලට උත්තර
ඔබගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලට උත්තර ධර්මයෙන් හොයන්න ඔය හොයන කෙවිල්ලෙන් උත්තර හම්බ වෙන්නේ නැහැ ධර්මයෙන් විතරමයි ප්‍රශ්න වලට උත්තර හම්බ වෙන්නේ ඉතින් ඒ නිසා ජීවිතේ සැනසෙල්ලක් ලබා ගන්න නම් මම ධර්මයෙන් උත්තර හොයනවා කියලා හිතන්නේ